IPL ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මිලදී ගන්න කිසිම කණ්ඩායමක් ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි මේ තීරණය ගැන ඉන්දියාවේ මාධ්‍ය තරම් පැහැදීමකින් කතා කළේ නැහැ. ඉන්දියාවේ තනතිරිවල හොඳටම පහර දෙන දසුන් IPL සෙල්ලම් කරන්න නුසුදුසුෙක් වෙන්නේ ඇයි කියන දේ ගැන ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයන් පවා පුදුම වෙද්දී දසුන් අවසාන වතාවේ ඉන්දියානු සංචාරයේදී ඉන්දියාවට දැනෙන්න පහර දෙන්න සමත් වෙනවා. කොමාරි දසුන්ට IPL සෙල්ලම් කරන අවස්ථාව උදා වෙනවා. ඒකත් වෙන්නේ හරි අපූර්ව විදිහට. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව T20 තරගාවලියට සෙල්ලම් කරද්දී ශ්‍රී ලංකාවේ එක් තරගාවලියට සෙල්ලම් නොකරන නවසීලන්ත කණ්ඩායමේ නායකයා IPL ගියත් අවසානයේ විලියම්සන්ට IPL තරගාවලියේ ආරම්භයට විතරයි සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ. චෙන්නයි කණ්ඩායම එක්ක තරගයේ පන්දු රකිමින් ඉද්දී විලියම්සන් ආබාධයකට ලක් වෙනවා. විලියම්සන්ගේ ආදේශකයා විදිහට ගුජරාත් කණ්ඩායම තෝරගන්නේ ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක දසුන් ශානක. දසුන් අවසන් වතාවේ ඉන්දියාවේ ගිනෙක් දින තරගාවලියේ වගේම T20 තරගාවලියේත් හොඳටම ප්‍රතිකාරයක් විදිහට සාර්ථක වුන නිසා දෙසැම්බර් මාසයේ තිබුණු වෙන්දේසියේදී දසුන් අලෙවි නොවීම පුදුමයක් වගේම අවස්ථාව ලැබුණ ගමන් ගුජරාත් කළමනාකරණය දසුන් තෝරා ගන්න තීරණය කිරීම හොඳ දෙයක් කියලා තමයි ඉන්දු මාධ්‍ය කියන්නේ. ශ්‍රී ලංකා මුදලින් බැලුවොත් දසුන්ගේ වටිනාකම රුපියල් කෝටි 2ක් වගේ මුදලකට තමයි අගේ වෙන්නේ. ඉන්දියානු පන්දුයවන්නන්ට එරෙහිව හොඳටම පන්දුවට පහර දෙන දසුන් IPL එන එක ඉන්දියාවේ පන්දුයවන්නන්ට ඒතරම් සුබදායි පුවතක් වෙන එකක් නම් නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.